මේ ජූනි 12-14 විශේෂ දවස් දෙකක් මේ බුදුමාරුවයි සිකුරුමාරුවයි අතරේ විශේෂ වෙනවා ලග්න පහකට. ධනලාභ, ධනවාසනා, ලොතරැප්පත් දිනුම් ලැබීම, මේ වගේම තමන් හිතන ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරනවා නම් මේ අයට ඉතාම ප්‍රබල ධනයෝගයක් ලැබෙන වගේම හැම කාරණාවක්ම ඉෂ්ට සිද්ධ වෙන කාරණා. මේ ලග්න පහ හිමි අයට අනිවාර්යයෙන් මම ඔ කියපු ධනවාසනා, ධනයෝග, ලොතරැප්පත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තිරන් ඒ හැම දෙයකින්ම ජයක් ලැබීමේ කාලයක් තමයි උදා වෙන්නේ. නොයෙකුත් ලෙඩ රෝග, ඒ කියන්නේ වසංගත තත්ත්වයකට පවා යන්න පුළුවන්. ඒ කට්ටිය පරිස්සම් කරගන්න ඒ නිසා හිතතුනි සුබ දවසක්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා හැමදාමත් වගේ විශ්වකර්ම නර්මන ඔබ. අදත් ඔබට වැදගත් වන සුවිශේෂී කාරණයක් පිළිබඳව කතා බහ කරන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා අපේ වැඩසටහන එක සම්පූර්ණයෙන්ම රැඳී සිටින්න සහ වැඩසටහන හොඳින් බලලා සාවධානව මේ කියන කාරණා වලට හුඟකම් දීලා ඔබේ අදහස අපට කියන්නේ ඒක ගොඩක් වටිනවා. ඉතින් වැඩසටහන ගුප්ත ශාස්ත්‍රය හා සම්බන්ධ වැඩසටහනක්. ගුප්ත ශාස්ත්‍රය ඇතුලේ මොනවද ඔබට ලබා ගන්නට පුළුවන් කියන කාරණා පිළිබඳව අපි දැන කියාගමු. අපි විවිධ විෂයන් සම්බන්ධයෙන් කතා කරනවා, මේ දේවල් පිළිබඳව හොයාගෙන යනවා. ගුප්ත ශාස්ත්‍රය කියන්නේත් අපි වැඩසටහන් ඇතුලේ අපි කතා කරන, අපේ නාලිකාව ඇතුලේ කතා කරන සුවිශේෂී මාතෘකාවක්. ඉතින් අද විශේෂ කෙනෙක් ඉන්නවා අපිට මේ සම්බන්ධයෙන් කතා කරන්න, ගුප්ත ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරන්න. මං හිතන්නේ වැඩසටහන් ගණනාවකදී මෙතුමා විශ්වකර්මහරහා ඔබත් එක්ක සම්බන්ධ වෙලා ඇති රෝහණ ගුරුතුමා, බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයිබෝන් ඔබතුමාට. අයිබෝන් මහත්තයා, I think මං හිතන්නේ වැඩසටහන් කිහිපයක් අපේ නාලිකාවේ ඔබතුමා සෙට් කරලා තියෙනවා. වැඩසටහන් 10කට වැඩිය කරලා තියෙනවා. ඉතින් හැබැයි මට ඔබතුමා මුණ ගැහෙන ප්‍රථම වතාවට අපිට ඉතින් කතා බහ කරලා ඔබතුමාගේ ශාස්ත්‍රයේ සම්බන්ධයෙන් අපේ නරඹන පිරිසට අදහසක් අරගන්න පුළුවන් වෙයි මේ වැඩසටහන තුලත්. ඉතින් ඔබතුමා අපිට ආරාධනා කරනවා. එතකොට අපි ඔබතුමා මුණ ගැහෙන්න ඇවිල්ලා ඔබතුමා මේ කියන්නේ මොනවද, මේ විෂය ඇතුලේ ඔබතුමාගේ දැනුම් පරාසය කොච්චරද කියන එක ගැන ඔබට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. මේ කියන කාරණා පිළිබඳව ඔබට අදහසක් ගන්න පුළුවන්. ඔබ මේවා සමබරව මේ අදහස් දෝලනය කරගෙන ඒ පිළිබඳව අදහසක් දරන්න ඒ සියලු අයිතීන් ඔබට තියෙනවා. අදහස් ප්‍රකාශ කරන්න අයිතිය ඔබතුමාට තියෙනවා. ඉතින් රෝහණ ගුරුතුමා, මේ දැන් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු පොඩ්ඩක් අපි කියමු. ටිකක් කාර්ය බහුලයි ඔබතුමා. එහෙම විශේෂ කියන්නේ විශේෂයෙන්ම තියෙන්නේ අද ලංකාවේ පුරාට වැස්ස වතුර නිසා, ගංග වතුර ගල්ලත්තන නිසා දේවාල් භූමියට එන්න බැරි කට්ටිය ගොඩක් ඉන්නවා. බොහෝ දෙනෙක් අවතැන් වෙලා ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් අසරණ ලයින් මිනිස්සු ඉතින් ප්‍රශ්න වලට කතා කරනවා. ඉතින් මම පුළුවන් ආකාරයෙන් එන අයට පිටක් කරගෙන යනවා. මේ දැන් අපිටත් පහුගිය දවස්වල මේ අපේ නිෂ්පාදකතුමත් කිව්වා මේ කතා කරනකොට ටිකක් දුරකථනයත් හරිම කාර්ය බහුලයි කියලා කිව්වා. මේ බොහෝ දෙනෙකුත් කියලා තිබුණා මේ ඔබතුමාට දුරකථන ඇමතුමක් ගන්නකොටත් කාර්ය බහුලයි, අධික වැඩ කියලා කිව්වා. මේ මොකක් මොනවද ඔච්චර ඔය කියන තරම් දේවල් භූමියේ තියෙන වැඩ කටයුතු? ඔය යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය කියන ශාස්ත්‍රයේ මනුස්ස ජීවිතයේ ප්‍රශ්න වලට තමයි මේ පිරිසක් වශයෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට මිනිසුන්ගේ විවිධාකාර ජීවිතේ එන්නා වූ විවිධාකාර ප්‍රශ්න කරදර වලින් නිදහසක් බලාපොරොත්තු වෙන තමයි යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රයෙන් අපි වැඩ කරන්නේ. ඔව්. ඒතුළු මෙතනදී මිනිසුන්ගේ ඉඩ කඩම් වෙන්න පුළුවන්, පවුල් ප්‍රශ්න වෙන්න පුළුවන්, ලෙඩ රෝග වෙන්න පුළුවන්. මිනිසුන්ගේ කිවල් දොරවල් දෝෂ වෙන්න පුළුවන්. ප්‍රශ්න වලින් තියෙන ඕන ප්‍රශ්නයකට මේකෙන් විසඳුමක් තියෙනවා. ඒවා निराකරණය කරන්න සමහරක් අවස්ථාවලදී දේවාල භූමීකරණයවත් තියෙනවා. ඒ තැන් වලට ගිහිලා කරනවත් තියෙනවා. පහුගිය දැන් ඔබතුමා කිව් විදිහට පහුගිය ටිකේ දැන් අධික වැස්ස වර්ෂාව පතනය වුණා, ගම් වතුර තත්ත්වයන් නැති වුණ නිසා මේ ගොඩක් අයට දේවල් භූමියට එන්න බැරි වුණා. ඔබතුමා නියම කරලා තියෙනවා ගොඩක් දුර බැහැර අයට එන්න අපහසුතාවයක් තමයි තිබුණේ. ඔව්, දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම අපි එන්න ඕනේ නම් අපිට මොන යම් හෝ හේතුවක් මත එන්න බැරි වුණා කියලා ඔබතුමාගේ වැඩ කටයුතු මේ එක පසුවට දාන්නේ නැහැ, මේ දේවල් මගේ හැරලා යන්නේ නැහැ, ඒ අදාළ විදිහට කටයුතු ඔබතුමා හෝ සිද්ධ කරනවා ඒ පිරිස වෙනුවෙන් නේද? අනිවාර්යයෙන් ගුරුකම් ගත්තම් අපිට ප්‍රශ්නේ අනුව තමයි අපි ගත්තොත් මේ මලයක්ස බන්ධන කරනවා. ඒ කියන්නේ ඒක ගොඩක් ලොකු කාරණාවක්. ඒ කියන්නේ තමුගේ කාදේ අපි ගත්තොත් එම දෙන්නෙක් එකතු කරනවා වගේ දෙයක් කරනකොට ඒක වසී කර්මයේ ගණියට තමයි යන්නේ. ඒ වසී කර්මයක් කරනකොට කවන්න, පවන්න, පන්නන්න දෙන්න පුළුවන් නම් දේවාල භූමියට එන්න කියනවා. එතකොට එයාට ඒ දිය ලබා ගන්න ගෙනියලා ඉදිය කරන්න පුළුවන්. එහෙම බැරි අයට තමයි පිල්ලියක් යවන්නේ. සොහොනි කරන්න. එතකොට ඒ දියට අනිවාර්යයෙන්ම අවශ්‍ය කලමනා තියෙන ඒ වර්ගන ඒ ජාම වේලාව බලලා අපි නැකත් අනුව තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ වේලාවට ඒ අවස්ථාවට ගිහිල්ලා අපි දෙන්නගේ රූප දෙකට නම් දෙකටත් වැඩ කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී එන්න ඕනේ. සමහරක් අවස්ථාවදී ගෙදර දියුණුවට වැඩ කරනකොට අපි එතෙන්ට යන හැමතෙම මල්ලකට ඇවිල්ලා යන්ත්‍රය
යන්ත්‍රයේද ඒ දෙනදී මම හරි ගස්සලා දෙනවා. අපි ඔය දැන් විශේෂය ඇතුලේ කතාබහට ලක් කරන කොටස්නේ වශී කර්මය. එතකොට යන්ත්‍ර සකස් කිරීම මේ දේවල් ගැනත් අපි පොඩ්ඩක් කතා කරමු. මේ ඔබතුමා කොහොමද මේ දේවල් සිද්ධ කරන්න කියලා ගොඩක් දෙනෙක් බලාගෙන ඇති. ඒ අවශ්‍යතාවයන් සපුරා ගන්න පිරිස ඇති බලාගෙන අපි එයාට කතා කරමු. මේ රෝහන් මහත්මයා, මේ දැන් ඊළඟට පොඩ්ඩක් අපි වර ඔබතුමා මේ කඩවර පූජාවන් සම්බන්ධයෙන් ටිකක් විශේෂයක් දක්වන්න ඕනේ. කඩවර පූජාව සිද්ධ කරලා බොහෝ දෙනෙකුට සෙත් සාන්තිය උදා කරලා දීලා තියෙනවා. පොඩ්ඩක් අපිට පැහැදිලි කරලා දෙනවද? අපි අර වශී කර්මයේ සම්බන්ධයෙන් අනිත් ඒවා ගැනත් මතුවට කතා කරමු. ඊට පෙර මේ කඩවර පූජාව සම්බන්ධයෙන් යමක් පොඩ්ඩක් අපිට ප්‍රකාශ කරොත් කොහොමද මේවා සිද්ධ වෙන්නේ? මොකක් අරමුණු කරගෙනද මේ කටයුතු සිද්ධ වෙන්නේ? පොඩ්ඩක් ඒ ගැන කියමු. ඕ, කඩවර දේව කන්නලව්ව, ඒ කියන්නේ කඩවර හත්කට්ටු පූජාව. මේ කඩවර පූජාව, කඩවර දෙවියන්ගේ පූජා ආකර්ෂණය පිහිට ලබා ගන්න අපි පූජාත්කාර කරනවා. ලංකාවට ආවේනික දෙවි කෙනෙක් තමයි මේ කඩවර දෙවියන් කියන්නේ. එතකොට ඉන්දියාවේ අපි ගත්තොත් කතරගම, විෂ්ණු, ඒ වගේම ශිව දෙවියන් ඉන්දියාවේ පැත්තෙන් අපි පැත්තට ඇවිල්ලා ඒ ආවාසය තියෙනා වගේම ලංකාවේම පිහිවිච්ච දේවත්වයට සලකන කෙනෙක් තමයි කඩවර දෙවියෝ කියන්නේ. ඉතින් අපි ගත්තොත් එම කලාවේ වාසියත් එක්ක තමයි ඒකේ අතීත කතා වෙන්නේ. ඉතින් ඒක ගොඩක් දංකත කතා ගොඩක් තියෙනවා. මේ වෙලාවේ මට ඒව සටහන් කරන්න කාලෙ මදි. එතුම් මම කියන්න ඕනේ කඩවර දේව කන්නලව තිනු මිනිස් පුද්ගලයාට තියෙන ඒ නිවසේ තියෙන හෝ පුද්ගලයාට තියෙන ඕනම දුක් කරදර වෙකින් පිහිටක් තමයි බලාපොරොත්තු අනිවාර්යෙන් සිත සාන්තියක් ලබා ගන්න පුළුවන් කඩවර පූජාව තුලින්. සාමාන්‍යයෙන් මේ ඔබතුමා කොහොමද වාර්ෂිකව කරනවද මේ කටයුතු? නැත්නම් කෙනෙක්ගේ ඉල්ලීම මත යපශ්‍ය සිත සාන්තියට, සාන්ති කර්මයට අවශ්‍ය පරිදි මේ දේවල් සිද්ධ කරන්නේ? ඒ කියන්නේ කඩවර පූජාව සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ වර්ෂයක් පාසා කරන දෙයක්ද, නැත්නම් අවශ්‍යතාවය මත ඒ අදාළ ප්‍රතික්‍රමයට කරන දෙයක්ද? ඒක මෙහෙමයි. ඒ පුද්ගලයාගේ තියෙන ගැටලු අනුව තමයි අපි කඩවර පූජාව දෙනවද නැද්ද කියලා තීරණය කරන්නේ. එතනදී පුද්ගලයා ග්‍රහ චක්‍රයත් එක්ක ඒ පුද්ගලයාගේ තියෙන දෝෂ අන්ධකාර ප්‍රබල නම් අනිවාර්යයෙන්ම කඩවර පූජාව දෙනවා. ඒකෙන් හොඳ මේ පැත්තට හොඳ ශාන්තිමත් පැත්තට වැඩ කටයුතු සිද්ධ කරගන්න පුළුවන් නේද? අනිවාර්යයෙන්ම. ඒක හරියට කරොත් වර්ධින්නේ නැහැ. ඒක හරියාකාර ඒ වෙලාවට කරන්න ඕනේ. හරි, එතකොට මේ දැන් හැම දෙයක්ම මේ දේවල් සිද්ධ වෙන්නේ යහපත සුභසිද්ධිය සඳහා. ඔබතුමාලාගේ දැනුම් පරාසයත් ඇතුලේ, දැනුම් පද්ධතිය ඇතුලේ අපි නරඹන පිරිසට යම් ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබතුමාලගේ විශ්වාසය තමයි මොනයම් හෝ ක්‍රමවේදයකින් ඔවුන්ගේ ප්‍රශ්න निराකරණය කරන එක. ඒ අතරේ දැන් අපි ටිකක් මේ දවස්වල දැන් රෝන් ගුරුතුමා මේ විශාල වශයෙන් මේ YouTube නාලිකා හරහා විශාල වශයෙන් පිරිස් මේ විශේෂ සම්බන්ධයෙන් කතා කරනවා. මේ ගැන තමන්ට මේ කර්මය පුළුවන්, මෙන්න මේ කටයුතු පුළුවන් කියලා ගොඩක් දෙනෙක් කතා කරනවා. දැන් ඔබතුමා මේ දේවල් සම්බන්ධයෙන් හොඳ විශ්වාසයකින්ද කතා කරන්නේ? ඔබතුමාට 100%ක් පුළුවන්ද මේ කටයුතු අපිට කෙනෙක්ට බය නැතුව ඇවිල්ලා වැඩක් බාර දෙන්න පුළුවන්ද ඔබතුමාට? ඒ විශ්වාසය ඔබතුමාට තියෙනවද? අනිවාර්යෙන් ගුරුකම් කියලා ගත්තාම මේක දැන් අද විශ්වාස කරන්නේ නැහැ. නමුත් ගුරුකම් බොරු නම් මෙච්චර කාලයක් මේක එන්නේත් නැහැ. එහෙනම් මගම මේක නැවතිලා ගුරුකම කියන එක විනාශ වෙලා යනවා. ඒකට මම දකින හේතුව තමයි දැන් රාජ්‍ය අනුග්‍රහය ගත්තම ගුරුකම් වලට වැඩි පිළිගැනීමක් රජෙන් ලැබෙන්නේ නැහැ අද ලංකාවේ. ඒ වගේම අපි ගත්තොත් මේක ශාස්ත්‍රයක්නේ. දැන් නර්තන වලට රාජ්‍ය අනුග්‍රහය තියෙනවා. ඒ කියන්නේ බෙර වාදන වලට මේ පරම්පරාගත දේවල් මේවා. ඉතින් මේකටත් ඒ වගේ දෙයක් ලැබුණොත් සාමාන්‍යයෙන් ඉදිරියට යන පුළුවන්. දැන් මේ ලංකාවේ ගත්තම ගොඩක් මේ අභාවයට යන දෙයක් තමයි මේක මන්ත්‍ර සාස්ත්‍රය. ඔව්, දැන් ඇතැම් වෙලාවට කරන චෝදනාවක් තමයි ගොඩක් අය අර විවිධ වංචා, මුදල් වංචා සිද්ධ කරලා ඒ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා. නමුත් ඔබතුමාට පැහැදිලිව බය නැතුව කියන්න පුළුවන් ඔබතුමාගෙන් එහෙම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබතුමා සාධාරණව තියෙන ප්‍රශ්නේ निराකරණය කරලා දෙන්න පෙනී සිටිනවා කියන සාක්ෂිය අපිට මේ විශ්වාසය අපිට ලබා දෙන්න පුළුවන් අපේ නාලිකාව හරහා. ඔව්, ඒ කියන්නේ මෙහෙමයි. දැන් ගුරුකම් ගත්තම කුල ප්‍රධාන වශයෙන් දැන් ලංකාවේ තුනයි, දේව කුලයි, නීච කුලයි, මලයාලයි. ලංකාවේ වැඩිපුරම ඉන්නේ දේව කුලයයි, වර්මින් වැඩ කරන අය. ඉතින් වර්මින් වැඩ කරන ස්ථානවල මං හිතන්නේ වසී කර්ම හැර ගියා ගන්න නේවා, ඒ වගේම ඉඩම් කඩ විකුණන් බෙරන නඩු වගේ. ඒ කියන්නේ මන්ත්‍රමාලා යන්ත්‍ර ඒ සෑම ශක්තියක්ම මේ පුද්ගලගාව තිබිය යුතුයි මන්ත්‍ර ශාස්ත්‍රය. එහෙම නැතු එකම දෙයක් අල්ලගෙන කරන්න බෑ. ඔව්, දැන් පැහැදිලිවම හොඳින් විශ්වාසවන්තව අපිට කියන්න පුළුවන් ඔබතුමන්ල ළඟ ඒ පරම්පරාගත වෙන මන්ත්‍ර ශාස්ත්‍රය තියෙනවා. ඔව්, අපේ සීය තාත්තත් කිරිත්පත මහත්මුතු පරම්පරාවෙන් වෙන ශාස්ත්‍රය තමයි අපි ළඟ තියෙන්නේ. ඒක රාවණ රජුරුවන්ගේ මන්ත්‍ර ශාස්ත්‍ර පොත් අපි ළඟ, පරම්පරා පුස්තක පොත් අපි ළඟ තියෙනවා. ඉතින් ඒවා රහස්‍ය ක්‍රම වගේ ඒවා තියාගෙන යනවා. එතරෙදී අපි
තියන ප්‍රශ්නයනුව මන්ත්‍රයට අනුව යන්ත්‍ර සකස්ක ලදිමත් කරනවා. ඒ අදාළ ප්‍රතිකර්මය සිද්ධ කරන්න පුළුවන්. අපිට පුළුව හරි දැන් අපි ඔය ඔය විෂයන් එක්ක මේවා කොහොමද සිද්ධ වෙන්නේ, මේ වගේ ගැඹුර කොච්චරද, මේක මෙහෙම කරොත් මෙහෙම වෙනවා කියන දේවල් පිළිබඳව රෝහණතුමා මතුවට කතා කරමු. අපි අද වැඩසටහන ඇතුළේ අපි බලාපොරොත්තු වෙන්නේ මෙතුමාට මේ විෂය ඇතුළේ ඔබට ලබා දෙන්න පුළුවන් මොනවද විශ්වාසයෙන් මම මෙන්න මේ වැඩ කොටස ඔබට බය නැතුව කරලා දෙනවා කියන දේ පිළිබඳව කතා කරන්න තමයි අද වැඩසටහන ඇතුළේ අපි මේ කතා කරන්නේ. ඒ නිසා කතා කරන්න ඔබතුමාට අවස්ථාව තියෙනවා. දැන් අපි පොඩ්ඩක් කරුවේ වැඩ ටික ගැන කතා කරමු. මොනවද ඔබතුමාට කරන්න පුළුවන් කියන දේවල් ගැන අපි පොඩ්ඩක් මේ වශීකර්මය ගැනත් අපි පොඩ්ඩක් ටිකක් ගැඹුරට කතා කරමු. දැන් ඔය ගොඩක් දෙනෙක් මේ මේ සඳහා අපි දන්නවා ඔබතුමාලට කතා කරනවා. දැන් ගොඩක් වෙලාවට මොනවද කතා කරලා කියන්නේ, ඒකයි මොකක්ද ඔබතුමාලගෙන් කරගන්න තියෙන අවශ්‍යතාවය සහ ඒක කොහොමද ඔබතුමාල කරලා දෙන්නේ කියන එක පොඩ්ඩක් අපි වශීකර්මයේ පැත්තෙන් කතා කරමු. ඔව් වශීකර්ම එක යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රයේ ප්‍රධාන වශයෙන් කොටස් 8යි. ඔකේ පළවෙනි එක තමයි වශීකර්ම කියන කොටස එන්නේ. එතරෙදී වශීයක් ගත්තම සරුව වශී බන්ධන දෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරදී වලට අපි වශී බන්ධන කරනවා. ඒවා ආකර්ෂණ කර්මයට තියන්නේ. නමුත් එතරම් වශයක් අපිට කරන්න පුළුවන් ඉතින් ප්‍රධාන වශයෙන් අපි ගන්න ඕනේ අබුසැම යුවලක් අතරේ තියෙන ප්‍රශ්න. ආදරවන්තයෝ දෙදෙනෙක් අතරේ තියෙන ගැටලු. ඉතින් මේවා නැති වුණාම අද මිනිස්සු සමහරක් අය ගගේ පයින්නවා, බෙල්ල වෙන දාගන්නවා, බෙහෙත් බොනවා. ඉතින් නොයෙකුත් ආකාරයේ ජීවිත හානි කරගන්නවා ඒ තමන්ගේ ආදරේ ප්‍රේමේ නැති වුණා. ඉතින් මේ යంత్ర මන්ත්‍ර ශාස්ත්‍රය ගත්තම වශී කර්මයකදී අනිවාර්යයෙන්ම කවන්න පවන්න පන්නන්න දේවල් නැතුව පිල්ලි හරහ කරන්නත් පුළුවන්. ඉතින් වශියක් කියලා කියන්නේ දෙන්නේගේ හිත් විදිලා තියෙනවා නම් නැවත එකතු කරන්න. එතනදී අපි ඒ පුද්ගලයාගේ වාසගමත්තක නමට ෆොටෝ එකකට රූපයට කරන්න පුළුවන්. එතකොට දැන් අර ඔබතුමා හොඳ දැනකෝ දැන් මේ කියන්නේ ඒගොල්ලෝ අතර යම් සම්බන්ධතාවයක් තිබිලා තියෙන්න අවශ්‍යයි කලින් නේද? ඔබ එහෙමයි සම්බන්ධයක් තිබුණා ඒක නැතුණාම පස්සේ තමයි ගැටලු වෙන්නේ. සමහරක් අයට ඕන වෙනවා කෙනෙක්ගේ හිත ගිහිල්ලා එයත් කතා කරලත් නැහැ. නමුත් එයා වශී කරගන්න කරන්න පුළුවන්. ඔව් කරන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයාගේ නම අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. නාම හෝ ෆොටෝ එක මට ලැබෙන්න ඕනේ. එහෙම නැතුව බෑ. ඒ පුද්ගලයා නාම රූප බන්ධනයක් ගන්න පුළුවන්. ඔව් ඡාය රූපයත් එක්ක කරන ගනුදෙනු ගැනත් ලොකු විවේචනයක් තියෙනවානේ. ඡාය රූපයක් ඕනෙමද? මොකක්ද එතන දැන් සමහර රූපේ කියනවා අපිට දැන්. සාමාන්‍යයෙන් අපි මං කිව්වනේ කවන්න පවන්න පන්නන්ද ඒ පුද්ගලයා ඇසුරු කරනව නම් එයාට තමන්ගේ ඇති මොනා හරි දෙන්න පුළුවන් නම් හරි ගස්සලා දෙනවා. එහෙම බැරි අයට තමයි රූපෙට කරන්නේ. අපේ දේවාල භූමියට එන්න බැරි අය ඉන්නවා. එතකොට අපි ළඟ තියෙනවා නාම රූප. දැන් මෙතන මේ බලන්න මේ තියෙන ස්ත්‍රී රූපයක්, පිරිමි රූපයක්. ඒතරින්ද ඒකෙන් වෙන්නේ ඒ රූප බන්ධනේ අපි හරි ගස්සනවා. ඔකට දැන් මෙතන මේ තහඩු ඔය හදනේ ඔව් තබ තහඩුලෙන් අපි නිර්මාණය කරලා පස්ල වලින් හරලා ඕ තමයි රූප බන්ධන කියන්නේ ඒවා. මේ වගේ ගහන රූප, පිරිමි රූප හරි ගස්සනවා. හරි ගස්සලා ඒවට මන්ත්‍රමාලා ප්‍රාණ කළා, පලිප්පු කළා, සෝහනේ තමා කරන්නේ වැඩි. ජීවංක වර ඕක සමහරට භාවිතා කරන පිල්ලියක් යවන්න. පිල්ලි මාර්ගේ වැඩ කර සෝහනේ පිදීනියක් එම හදනවා. පිදීනිය හදලා තව රූප හදනවා. ඔකට තව වැඩ තියෙනවා. මේ දේවල් අපි කරාම මේ දෙන්නගේ හිත් දෙක නැවත එක් රැස් කිරීමක් තමයි වෙන්නේ. ලොකු වැඩ කොටසක්. ඔව්. කාලය කැප කරන්න අවශ්‍ය වෙනවා. අනිවාර්යයෙන් මේකට අවශ්‍ය වෙන්නව කලමනාටික සමහරක්ව කඩින් ගණේවා තියෙනවා. වටපිටාවේ හොයා ගණේවා තියෙනවා. ගත්තොත් තම අලබහ බඩපහ ගුඩ දියමස් එහෙම ලෑස්ති කරගන්න උන මාතුරු මල් එහෙම සමහරක් තැන් වල නැහැ. ඉතින් ඒවා ඉතින් ගෙන්න ගන්න ඉතින් මහන්සියක් කරන්න ඕනේ. එතකොට දැන් ඔබතුමා කිව්වා දැන් අර සමහර දේවල් ඔය කෑමට ලබා දෙනවා කියන එක ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ ගුරුතුමා. දැන් එහෙම හොඳ නෑ නේද කියලාත් කෙනෙක් කියනවා. එහෙම ශරීරගත වුණොත් මේක වෙන වෙන අසනීප තත්ත්වයන් පවා පත් වෙන්න පුළුවන්. ඔබතුමා මොකක්ද ඒ ගැන කියන්නේ? එහෙම වෙනවද? කෑමට දෙනවා කියලා කඩට තීමත් තමයි අපි කරන්නේ. එතනදී මේ පුද්ගලයාට දෙන්න පුළුවන් කැමති දෙයක් දෙන්න පුළුවන්. එහෙම කිසිම හානියක් සිද්ධ වෙන්නේ නෑ. එහෙම කිසිම සමගේ ශරීරයට විසක් නෙවෙන්නේ දෙන්නේ. ඒ දෙන්න පුළුවන් ඒ පුද්ගල පරිහරණය කරන කෑමක් තමයි දෙන්නේ. එක්ක චොක්ලට් එකක් වෙන්න පුළුවන්, එක්ක පෙන්ටස කෑමක් වෙන්න පුළුවන්, එක්ක ආහාර ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. ඒක ජීවංක ඒක බලනවා මම දෙන්න පුළුවන්. ඒක කාල හෝරා වත්නේ, කාල හෝරා ඇතුළු දිය යුතුයි. ඒ කියන්නේ ශරීරයේ අභ්‍යන්තරයේ කිසි ගැටලුවක් වෙන්නේ නැහැ වෙනස් නිබතත්. නෑ එහෙම කි මෙච්චර කාලෙට කිසිම ගැටලුවක් වෙලත් නැහැ. එහෙම වෙන්නේත් නැහැ. ශරීර අහිත කර දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. නෑ නෑ නෑ. හරි එතකොට දැන් මේ වශී කර්මය පිළිබඳව මේ අදහස් අපි කෙටියෙන් අරගෙන ආවේ ඔබට මේ අවශ්‍යතාවයන් මත ඔබතුමා සම්බන්ධ වුණාට පස්සේ ඔබතුමා ඒ ගැන පුළුල් විග්‍රහයක් වුණත් සිද්ධ කරනවානේ මොකක්ද අවශ්‍යතාවය වෙන්න ඕන දේ කියන එක සම්බන්ධයෙන්. දැන් මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ගුරුතුමා. මේ දවස්වල මේ ව්‍යාපාර වල බිඳ වැටීමක් තියෙනවා. දැන් මේ කාලෙත් එක්ක ආර්ථිකයත් එක්ක වර්ෂාව මේ දේවල් එක්ක ගොඩක් මේ ව්‍යාපාර පොඩ්ඩක් බිඳ වැටිලා තියෙනවා. ව්‍යාපාර දියුණුව පිළිබඳව ගොඩක් උදවිය මේ අහනවා හොයනවා කොහොමද මේ දේවල් වලට යම් ශාන්ති කර්මයක් සිද්ධ කරගන්න පුළුවන්ද කියලා. කොහොමද මේ සම්බන්ධයෙන් යම් යන්ත්‍රමාලාවක් තියෙනවද? කොහොමද ගැන පොඩ්ඩක් කතා කරමු. ව්‍යාපාරයක් දියුණු කරගන්න ඕ. අපි සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කඩায় වැටලා තියෙනවා නම් නැවත ඒක
දියුණු කරගන්න. අද ගොඩක් සමාජ ව්‍යාපාර කරගෙන යන ගොඩක් අය හිතනවා මට මොන හරි කරලා ඇති මගේ ව්‍යාපාර දියුණුවක් නැහැ. කලින් හොඳට ව්‍යාපාර කරගෙන යන මේ දැන් මේ වෙනකොට බිඳුවට ඇట్లా තියෙන කියලා. නමුත් එහෙම ඉන්නවනේ එයාට කියන්න ඕනේ අනිවාර්යයෙන්ම එහෙම වැටලා ඉන්නවනම් අපිට පුළුවන් එයාගේ ග්‍රහ චක්‍රය අරව බලලා එයාට අවශ්‍ය වෙනව යන්ත්‍රමාලා සකස් කරලා දෙන්න. ඔව් මේ මං හිතන්නේ ඔබතුමා මේ ඉඩිය අපි තියලා තියෙනවා යන්ත්‍ර. දැන් උතන තියෙන වාසි යන්ත්‍රයක් ඔබ ගත්තොත් නාම රූප වාසි යන්ත්‍රයක්. ඔව් ඒ වගේම සීවිලි යන්ත්‍රය තියෙනවා මල්ලෝ. සිවිලි යන්ත්‍ර හරි ගස්සලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි මේ විදිහට තමයි අදාළ යන්ත්‍රය. ඔව් යන්ත්‍රයක් කියලා කියන්නේ ඕකේ අපි මන්ත්‍ර ගබඩා කරලා තියෙනවා. අපි යන්ත්‍රයක් ගත්තම යන්ත්‍රය අපි දැන් සාමාන්‍යයෙන් අපි මන්ත්‍ර දිෂ්ටි කරනකොට ඒවට ගබඩා වීමක් තමයි වෙන්නේ. ඕකට අප තෙල් පහනක් පත්තු කරනවා කියන්නේ ඒ යන්ත්‍රේ හරි ගස්සලා ඒ කඩේ හිතාගන්න බැරි විදිහට දියුණු වෙනවා. හිතාගන්න බැරි ධනස්කන්ධයක් ඔවුන්ට උදා වෙනවා. නමුත් මේ දේවල් හරියට කරගන්න ඕනේ. එහෙම නොකරගෙන කවදාවත් පිටක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ දැන් මෙහෙමයි. යම් කෙනෙක් ඔබතුමා ළඟට ආවට පස්සේ ඔබතුමාට ඒ පූජා පුද පඳුරු ලබා දීලා ඔබතුමානේ වැඩේ කරන්නේ. ඒක අවංකව විශ්වාසවන්තව ඔබතුමායි කටයුතු සිද්ධ කරනවා. දැන් කෙනෙක් චෝදනාවක් කරොත් හදිස්සියෙම අපිට හරි ගියේ නෑනේ ගුරුනාන්සේ මේ වැඩේ කරාට අපි මුදල් දුන්නා, පුද පූජා කරා, ආලය ගත වුණා. නමුත් සාර්ථකුනේ නෑ. එතනදී එහෙම වෙන්න පුළුවන් තත්වයක් තියෙනවනේ. එහෙම වුණොත් ඔබතුමා කියන්නේ ඒක ඔබතුමා පැත්තෙන් බාර ගන්නවද නැත්නම් සාමාන්‍යයෙන් කියනවාද ඔගොල්ලෝ අතින් යමක් සිද්ධ වෙන්නේ නැති අපි කියනවා කිලි කිලි අහු වෙලා තියෙනවා මේ වගේ ප්‍රශ්න. එහෙම වෙන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් වැඩක් අසාර්ථක වෙන්න පුළුවන්ද ඔය වගේ දෙයක් සිද්ධ කරාම? සාමාන්‍යයෙන් මෙච්චර කාලයක් කරපු වැඩවලින් එහෙම අසාර්ථක වීම මට නම් ඇහිලා නැහැ. ඒ කියන්නේ හරියට දේ කරගත්තා කියන්නේ සාර්ථක. අපි නිතරම අපි බලන්න ඕනේ ධනාත්මක පැත්තට යන්න. මට වර්ධීවි වට වර්ධිනවා කියලා හිත හිතා කරන්නේ කොත් කවදාවත් ඒක හරියන්නේ. අපි මොන දේ අත ගැහුවත් අපි හිතන දුන්න අපිට මේ දේෙන් සෙතක් ලැබෙන්නේ. එතකොට ඒ සෙත ලැබෙන්න අපිට ඒකට වෙන්න තමන් හදවතින් මේකට ගරු කළ කරන්න ඕනේ. ඒක ඕනාවට එපාට ඒකට අවශ්‍ය පිළියම් හරියට කරේ නැත්නම් ඉතින් වර්ධිනවා. ඔව්. ඒ අදාළ පිළියම් කියන්නේ මේ මේ දැන් අවශ්‍යතාවයේ තියෙන පිටිසකේ පැත්තිනුත් කරන්න පිළියම් තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම 100%ක්ම එතන තමයි බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔබතුමා යන්ත්‍රය හදලා දීලා ඔන්න මම වැඩේ කරා යාලට දුන්නා කිව්ව පළියට මේක ඉවර වෙන්නේ නැහැ. නෑ නෑ එතනදී අපි ගත්තොත් නම් ව්‍යාපාරය දියුණුලා නැත්නම් ඒ ව්‍යාපාරයට අවශ්‍ය වෙනව යන්ත්‍රය මම සකස් කරලා දුන්නම ඒකට කරන්න ඕන වත් පිළිපෙත් මාලාව යාලට මම කියනවා. යම් කිසි වෙලාවකින් ඒවා දැනගන්න අපහසුතාවය වෙන මාව සම්බන්ධ කරන ගැටලුවක් තියෙනවා. ඒත් මං කියනවා දේවල්ට අවිලා අහගන්න. නමුත් මං ඒව හරියාකාරව යාලට කියන මේ දේ මේ විදිහට කරන්න මේ දේ මේ විදිහට කරන්න එතකොට තමයි මේ ජීවිතේ වාර්තිව ප්‍රශ්නෙකින් ගොඩ එන්න පුළුවන්. එතකොට ගුරුතුමා දැන් අනිත් කාරණේ ගොඩක් වෙලාවට විදේශගත වෙලා ඉන්න අපේ සහෝදර සහෝදරවට ලොකු ප්‍රශ්න තියෙනවානේ. ඔක පශී සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් දියුණුව පිළිබඳව රැකියාවේ ප්‍රශ්න මේ දේවල්. එතකොට දැන් විදේශගත වෙලා ඉන්න කෙනෙකුට එන්න බෑනේ ඔබතුමා මුණ ගැහෙන්නේ. එතකොට පවුලේ කෙනෙක් හරි හිතවතෙක් තමයි ඔබතුමා මුණ ගැහෙන්නේ. ඒක ප්‍රමාණවත්ද? එහෙම ගැටලුවක් නැද්ද? එයා පැමිණීම සිද්ධ නොවුණා කියන එක ගැටලුවක් නෙවෙයිද? සාමාන්‍ය සවිරෙන් විතර ඉන කට්ටිය ගත්තම ඉතින් කතා කරනවා. මම නම් ගොඩක් දුරට කියන්නේ ඉතින් ඒ කට්ටිය නිතරම යන්න දෙන්න බෑටි. එහෙම කෙනෙක් ඉන්නවනම් සම්බන්ධ කරන්න නැතුව සමහරක් අය එහෙම සම්බන්ධ කරන අවස්ථාත් තියෙනවා. ඒ ප්‍රශ්නය අනුව තමයි මම එන්න කියන්නේ. එතකොට ඒ අවශ්‍ය පුද්ගලයාගේ අවශ්‍ය වෙනව කාරණාව අනුව ඒකට අවශ්‍ය පිළියම් කරනවා. මන්ත්‍ර ශාස්ත්‍රයේ තියෙනවා යා මේ දේවාල භූමියට එන්න ඕනේ නෑ. ඒවට අවශ්‍ය පිළියම් මේ ගුරුකම් යන්ත්‍ර මන්ත්‍රවල ගබඩා කරලා ඒ වගේ ඒවට අවශ්‍ය පිළියම් අපි ළඟ සූදානම් කරගන්න පුළුවන් අපිට තියෙනවා. ඉතින් බොහොම ගැඹුරු ශාස්ත්‍රයක් ගැඹුරු විෂයක් ඔබතුමාට ඒ යම් කෙනෙක්ගේ ඉල්ලීම පරිදි කිසිදු සැකයක් සංකාවක් නැතුව ඒ දේ කරලා දෙන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවානේ. ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මොකද කාලයක් තිස්සේ මේ දේවල් කරලා පුංචි කාලේ ඉඳලා ලැබපු අත්දැකීම් එක්ක පරම්පරාවෙන් ලැබෙන උරුමයත් එක්ක ඔබතුමන්ලට මේ දේවල් සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් මේ මෙතන මේ පුහුලකුත් තියලා තියෙනවා. මේ මොකක් හරි වැඩ කටයුත්තකට යොදාගත්ත දෙයක්. සාමාන්‍යයෙන් අපි ගුරුකම් වලදී හදි හුණිය විනබන්දන. ඒ කියන්නේ විනයක් අපිට පෙරලීම සඳහා පුහුල් කැපීම කරනවා. ඒ වගේම මෙතන මේ පුහුලක් නිර්මාණය කිරීමදී අපි බලන්නේ උපරිම එතනදී විනබන්ධන. ඒ කියන්නේ ඕක අපි අයි තියෙන මාරණ කර්මයට. ඔව්. ගුරුකම් වල තියෙන අෂ්ට කර්මලින් අන්තිම එක. ඒ කියන්නේ දඩුවන් වල තමයි මේ කියන්නේ. ඒක නරක පැත්තර තමයි මේක තියෙන්නේ. ඔව්. හරි. එතකොට මේ අවසාන වශයෙන් කාල වේලාවත් ඉක්මවා යන නිසා අපි වැඩසටහන ඇතුළේ මේ අසනීප තත්වයන් විවිධ ලෙඩ රෝග තියෙන උදවිය එනවා වෛද්‍යවරු වෙත ගිහිල්ලා ඒක සාර්ථක වෙන්නේ නැතුව අවසානයේදී මේ ගුප්ත ශාස්ත්‍රයෙන් ප්‍රයෝජනයක් ගන්න බලාගෙන ගොඩක් අය ඉන්නවා. ඇත්තටම මේ හැකියාව තියෙනවද විවිධ අසනීප වලට ඔබතුමාට ප්‍රතිකාර කරන්න? ඒක රෝගය පරීක්ෂා කිරීමෙන් අනතුරුව සාමාන්‍යයෙන් ගොඩක් වෛද්‍ය විද්‍යාවට ලැබෙන්නේ නැති, ඒ කියන්නේ මොන හමු වෙන්නේ නැති රෝග තියෙන මනුස්ස ශරීරය. එතනින් ගොඩක් දුරට අපි ලංකාව ගත්තම අපි සිංහල කට්ටියනේ. මේ සිංහල පරම්පරාව
ඉතිහාසගත පරම්පරාවක් එතු අපේ සිංහල ආයුර්වේදය එතුකොට හෙළවෙදකම මේ හැම එකමත් එකමද අපේ මේ බටහිර වෛද්‍යත් එක්ක අපි යන්නේ. එතකොට එතනදී අනිවාර්යෙන් මන්ත්‍ර ශාස්ත්‍රයෙන් 100%ක ප්‍රතිඵලයක් තියෙනවා කියන්නේ ඕනම පුද්ගලයෙකුගේ ඒ ඒ ලිඩ රෝගයේදී අපි බලනවා පුද්ගලයාගේ ග්‍රහ චක්‍රත් එක්කෙන් බැලුවම ඒ වගේ පුද්ගලයාගේ ඒ නමට පොටෝ එකට ජීවංගල අඳුන් මාලාවෙන් බැලුවම ඕනම ඒ පුද්ගලයාට තියෙන්නේ මොන වගේ රෝගයක්ද මොන වගේ නිසාද ඇති වෙලා තියෙන්නේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන්. අවසාන භාගයටත් ආපු නිසා දැන් ඔබතුමාලා මේ උත්තර ශාස්ත්‍රයේ වගේම ජ්‍යොතිර්විද්‍යාවත් එක්කත් සම්බන්ධ වෙලා වැඩ හටිතු කරනවා නේ. ඒ ගැනත් ඔබතුමාලට දැනුමක් තියෙන නිසා කොහොමද දැන් ටිකක් කරදර බාධක එක්ක අපි ආවා මේ වසර පුරාවටම මේ මාස කිහිපයේ දැන් ඉස්සරහා ගැන පොඩ්ඩක් අපි දැනගන්න ඕනේ කොහොමද දැන් ওই ග්‍රහමාරු කියන දේවල් තියෙනවානේ ඕවත් එක්ක කොයි වගේ තත්වයක්ද තියෙන්නේ අපිට නිකන් දැන් ලක්නවලටත් මේ ග්‍රහමාරු සිද්ධ වුණොත් කොයි විදිහටද බලපාන්නේ කියලා පොඩ්ඩක් අපිට පැහැදිලි කරොත්. ඔව් අනිවාර්යයෙන්ම මම කියන්න ඕනේ මේ ජූනි 12 14 විශේෂ දවස් දෙකක් එතනදී ජූනි 12 සිකුරුමාරුව සිද්ධ වෙනවා ජූනි 14 බුධමාරුව තියෙනවා. මේ බුධමාරුවයි සිකුරුමාරුවයි අතරේ විශේෂ වෙනවා ලක්න පහකට. මේ ලක්න පහ හිමි තියන අයට ධනලාභ ධනවාසනා ලොතරැප්පත් දිනුම් ලැබීම ඒ වගේම තමන් හිතන ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරනවා නම් ඒ වගේම පුද්ගලයෙකුගේ යම්කිසි බලාපොරොත්තු සහගතයකට විවාහ ජීවිතයක් වෙන්නත් පුළුවන් ඒ දේවල් තියෙන ඒ කරගන්න ඉන්නවා නම් මේ දවස් දෙකේ මේ අයට ඉතාම ප්‍රබල ධනයෝගයක් ලැබෙනවා වගේම හැම කාරණාවක්ම ඉෂ්ට සිද්ධ වෙන කාරණාවක්. හරි එතකොට අපිට මේ පුළුවන්ද මේ ඒ ලග්න කිහිපයක් මොනවද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. එතකොට විශේෂයෙන් මම කියන්න ඕනේ මේ සිකුරු මාරුව හා බුධ මාරුවේදී මේෂ කටක කන්‍යා තුලා මකර මේ ලග්න පහ හිමි අයට අනිවාර්යෙන් මම ඔ කියපු ධන වාසනා ධන යෝග ලොතරැප්පත් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඒ වගේ ව්‍යාපාරයක් දියුණු කර ගන්න තිරන් ඒ හැම දෙයකින්ම ජයක් ලැබීමේ කාලයක් තමයි උදා වෙන්නේ. හරි ඒ ලග්න හිමි ඔබ අවධානයෙන් ඉන්න ඔබට උත්සාහයෙන් ඔබගේ බලාපොරොත්තුව කරා යන්න පුළුවන් වේ. උත්සාහ කරන්න. එතකොට ඔබට යම් තැනකට එන්න පුළුවන්. මේ ගුරුතුමා දැන් ඊළඟට වැඩසටහනේ අවසන් භාගයට ආපු නිසා අපි කැමති දැනගන්න දැන් ඔබතුමා පහුගිය වැඩසටහන් වලත් මේ විශේෂ කාරණා පිළිබඳව අනාවැකි පුරෝකථන සම්බන්ධයෙන් යම් යම් ප්‍රකාශනිකුත් කරලා තියෙනවා. අපි කැමති පොඩ්ඩක් පුළුවන් අපිට තව ඉදිරිය ගැන පොඩ්ඩක් බලලා මොන වගේ තත්ත්වයක්ද රටේ උදා වෙන්නේ අනාගතේ කොයි වගේ වෙයිද පහුගිය වැඩි කාලයක් අපිට ඕනේ නැහැ මාස දෙක තුනක් ඉස්සරහට මොන වගේ තත්ත්වයක් තියෙද කියලා පොඩ්ඩක් අපිට කියන්න පුළුවන් නම් නරඹන පිරිස කැමති වේ. ඔව් ඉදිරියට අපි දැන්ට මේ වෙනකොට අපිට පින්නේ يعني පින්නන දෙයක් තමයි يعني සමාජයේ නොයෙකුත් ලෙඩ රෝග ඒ කියන්නේ වසංගත තත්ත්වයකට පවා යන්න පුළුවන්. පොඩි ළමයි ඒ කියන්නේ කුඩා ළමුන්ට ගොඩක්ම අපලයි ඒ කට්ටිය පරිස්සම් කරගන්න ඒ නිසා ඒ වගේ පොඩි නෙවෙයි විශාලම මේ කරේ රෝග වලට තමයි ගොඩක් නැඹුරුන කාලයක් එන්නේ. රෝග වලට මේ ඒ අවධානම තියෙනවා රෝග වලට ලක් වෙන්න පුළුවන්. ඉතින් ඒ මතක් කිරීමත් එක්ක එහෙනම් අපි වැඩසටහන අවසන් කරන්න හදන්නේ මෙතුමා මේ ශාස්ත්‍රය ඇතුලේ කරන කාරණා පිළිබඳව ඔබව දැනුවත් කරා. අවසාන වශයෙන් ඔබතුමාට තව අවස්ථාවක් තියෙනවා නරඹන පිරිසට යමක් කියන්න. මේ කතා කරපු කාරණා එක පොදුවේ යමක් කියන්න තියෙනවා. ඔව් විශේෂයෙන් මට කියන්න තියෙන්නේ තින් මේ ගුරුකම් ශාස්ත්‍රයේ සත්‍ය ශාස්ත්‍රයක් යම් කිසි පුද්ගලෙකුට ගැටලුවක් තියෙනවා නම් ඒ පැත්තට ගිහිල්ලා හරි මේක කරගන්න තියෙනවා නම් හොඳයි කියලා බය වෙන්න එපා දෙපාරක් හිතන්න එපා හරිතරට කතා කරලා හරියට කරන කෙනෙක් මුණ ගැහිලා ඒ දේ තමන් කාරණාව කියලා ඉෂ්ට කරගන්න තියෙනවා මට කියන්න තියෙනවා. හරි බොහොම ස්තුතියි එහෙනම් ඔබතුමාට අපි සමු ගන්නවා සෙලු කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අහිවන්න ඔබතුමාට. එහෙනම් ඔබේ අදහස් අපට කියන්න එතුමාගේ අදහස් එතුමා ප්‍රකාශ කරේ මේ කාරණා පිළිබඳව ඔබට ඒ අදාළ තීරණ තීන්දුව ගැනීමට ඔබට බාරයි ඔබගේ අදහස් ඔබ ඒ චින්තන රටාව අනුව ඔබ මේ කාරණා පිළිබඳව එමුරෙන් හිතන්න. එහෙනම් අපි වැඩසටහන අවසන් කරනවා සිරු දිනාටම යහපත් දවසක්.